අනුබෝවන් පිළියන්දල අධ්‍යාපන කලාපේ YouTube ගුරුතුමී චැනලයට පුංචි ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා මම පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ චන්ද්‍රාණි මංගලිකා ගුරුතුමිය එක ශ්‍රේණියේ ඉගෙනුම ළමන මගේ ආදරණීය දුල පුතාලට මම අද කියලා දෙන්න යන්නේ මොකද්ද කියලා බලමු මම පුතාලට පුංචි කවියක් කියනවා ඒක හොඳින් අහගෙන ඉන්න සුදුම සුදුයි හංසයා දිලේ යහසේ හඳ මාමා හත්තක් අපි අතේ තියන් ඉගෙන ගන්න ආශබ්දෙන් නැවත වරක් බලමු සුදුම සුදුයි හංසයා දිලේ යහසේ හඳ මාමා හත්තක් අපි අතේ තියන් ඉගෙන ගන්න ආශබ්දෙන් දැන් පුතාල බලන්න හා ශබ්දයේ දෙන වචන මොනවද කියලා කියවුනේ හංසයා හඳ හත්ත නැවත වරක් කියන්න හංසයා හඳ හත්ත ඒ වචන වල මුලට ඇදලා තියෙන හා ශබ්දේ දැන් පුතාල තනිවම වචන කීපයක් හදලා බලන්න හතර අම්ම හරක ඕ නැවත වරක් කියන්න හතර අම්ම හරක ඒ වචන වලත් මුලට ඇදලා තියෙන හා ශබ්දේ දැන් පුතාල හා ශබ්දයේ දෙන වචන කිව්වා දැන් අපි බලමු හා අකුර හඳුනගෙන හුණු පුවරුවේ ලියන්න දැන් පුතාල බලන්න මේ අකුර දිහා මේ හා මොකද අකුර හා අයි කියන්නේ හා අකුර දැන් අපි මේ අකුර හුණු පුවරුවේ ලියමු බලන්න මෙහෙම බින්දු අරගෙන පවුමට අරගෙන හා තවත් එකක් ලියමු මොකද මේ අකුර හා අයි කියන්නේ හා මේක හා හොඳට හඳුනගත්තද හා අකුර දැන් මම පුතාලට ගෙනත් තියෙනවා පින්තූර කීපයක් අපි මේ පින්තූර කීපය බලමු මෙන්න පුතේ ගෙන ආපු පින්තූර ටික පුතාල හොඳින් බලන්න හොඳින් බැලුවද ආ දැන් අපි කියවමු බලන්න කියවමු හංසයා කලය හඳ ඉර හත්ත හරක නැවත වරක් කියවන්න බලන්න හංසයා කලය හඳ ඉර හත්ත හරක දැන් පුතාල බලන්න හා අකුරෙන් එන වචන තියෙන පින්තූර තෝරන්න බලන්න හා අකුරෙන් එන පින්තූර මොනවද කියලා හොඳට බලලා තෝරන්න හංසයා හඳ හත්ත හරක අයි කියමු බලන්න හංසයා හඳ හත්ත හර
මෙතන තියෙන පින්තූර තමයි තේරු. දැන් මේකට අදාළ නැති පින්තූරක් තියෙන. ඒ තමයි කලය. මේක ඉර. හොඳට බලන්න. කලය ඉර. දැන් මේ පින්තූර දෙක හා අකුරෙන් නෙමෙයි පටන් ගන්න. අපි මේ පින්තූර දෙක මෙතනින් අයින් කරමු. දැන් පුතාලා නැවත බලන්න මේ හා අකුරෙන් එන වචන තියෙන පින්තූර මොනවද කියලා. හංසයා හඳ හත්ත හරක. දැන් ආයෙත් සැරයක් බලන්න. හංසයා හඳ හත්ත හරක. දැන් පුතාලා පස්රූලේ ලියන හැටි බලමු. පස්රූල කියන්නේ පුතේ රූල් පහක් තියෙනවා. අපි ලියන්න ඕනේ රූල් තුනකයි. රූල් තුනක අපි ලියනවා. ඒ රූල් තුනේ තමයි අපි ඒ අකුර හරියට ලියන්නේ. අපි බලමු පස්රූලේ ලියන හැටි. ඔන්න පොඩි බිංදුවක් ගත්ත රූල් දෙක අතර. මේම පොඩි යක් වගේ දැම්මා. දාලා බිංදුව පැත්තටම ඕම ආවා. පල්ලෙහාට. පොඩි නැම්මක් දැම්මා. දාලා උඩ රූලේ ගෑවෙන්න අරගෙන පල්ලෙහා රූලට ආවා. තව එකක් ලියන්න. පොඩි බිංදුව අරගෙන එහෙ දැම්මා. මේ පැත්තට ඕම ආවා. යට රූලේ ගෑවිලා. පොඩි නැම්මක් දැම්මා. උඩ රූලේ ගෑවෙන්න මේ පල්ලෙහාට රවුම කියනවා. මේ අකුර මොකද්ද? හා. ආයි පොඩි බිංදුවක්. ඊය දැම්මා. මේම රවුමට ගත්තා. ඕම පොඩි නැම්මක් දාලා ඕම උඩ රූලේ ගෑවිලා ඕම රවුමට ගත්තා. මොකද්ද මේ අකුර? හා. මොකද්ද? හා. හා. මේක පස් රූලේ ලිව්වේ රූල් තුනක්ද. දැන් පුතාලට පුළුවන් ද පස් රූලේ හරියට පහසු වෙන්නත් එක්ක අපිටව පස් රූලේ ලියන ආකාරයක් බලමු. ඇඟිල්ලෙන් අවකාශයේ අපි ලියන බලමු. පොඩි බිංදුව ගත්තා. ඊය අරගෙන බිංදුව පැත්තටම ආපස්සට ඇවිත් ඔවුන් පල්ලෙහ රවුම ඇවිත් පොඩි නැම්මක් දාලා ඕම රවුමට ලියනවා. මොකද මේක හා. ආයතර පොඩි බිංදුව අරගෙන ඉහ දාලා බිංදුව පැත්තටම අකුර ඇවි ඕම පොඩි නැම්මක් දාලා රවුමට උනනවා. මොකද මේක හා අකුර. තවපාර පොඩි බිංදුව දා අරගෙන ඉහ දාලා බිංදුව පැත්තටම රවුම ඇවි ඉහ දාලා ඕම හා අකුර. දැන් පුතාලට පහසු වෙන්නත් එක්ක කඩේලි අභ්‍යාසයක් මන් දෙනවා ලියන්න. ඒ කඩේලි අභ්‍යාසයේ කඩේිර මතමානේ මේ කඩේලි අභ්‍යාසයේ මේ අකුර ලියන්න. කඩේිරෙන් ඉර මතම ලියන්නේ නැතුව එහා මෙහා වෙන්න බෑ. හරියටම අකුරේ හැඩේන්නේ කඩේිර මතම ලියුවහම. මේ තියෙන්නේ හා අකුර බින්දුවෙන් පටන් අරගෙන ඉරි දෙකේ ඉරි තුන අතරම ලියන්නේ. හොඳට බලන්න. මේක ලියන්න පුරුදු වෙන්න. ඉතින් අද දූල පුතාලා හා ශබ්දයෙන් වචන කිව්වා. හා ශබ්දයෙන් එන පින්තූර තේරුවා. ඒට අදාළ නැති පින්තූර අයින් කළා. හා අකුර හඳුනගත්තා. අපි ලිව්වා පස් රූලේ
निवेदिव लियन हटि अभी इगन गता इगन अवकाशे लिवा अवकाशे अकुर लिवा लियला खडेरी अभ्यास पुताला तवत् पुरुवेन्न कला दैन पुतालट हकुर तवत् गेदरदि पुरुदुवेन्न पुलुवा හොඳට පුරුදු වෙලා හ අකුර ලියන්න තව වැඩි දුරටත් ගෙදරදී ලියන්න පුරුදු වෙන්න ඊළඟ දවසේ තවත් අකුරකින් මන් දූල පුතාලා හම් වෙන්නෙන්න ආයි මොනවා